ලෝක පුරාම කාලෙන් කාලෙට මේ යුද්ධ කියන දේ ඇති වෙනවා. එක එක හේතුන් මත ඇති වුණ මේ යුද්ධ වලින් ආසියාවේ දීර්ඝතම සිවිල් යුද්ධ වලින් එකක් තමයි දශක 3ක් පුරාවට ලක්ෂයකට වඩා මිනිස්සුන්ගේ තමන්ගේ ජීවිත අහිමි කරපු ශ්‍රී ලංකා සිවිල් යුද්ධය. ඉතින් දැන් ගොඩක් අයට අමතක වෙගෙන යන ලේ විලක් බවට පත් වෙලා තිබ්බ මේ පින් බිමට නිදහසේ හුස්ම අරන් ඉන්න ජීවිත කැප කරමින් මුද වැදුණු ඒ වීරෝදාර රණවිරුවන්ගේ මානුෂීය මෙහෙයුමේ ඒ අඳුරු අතීතය ගැන කරන මතක ආවර්ජනයයි මේ. දිනය 1975 ජූලි 27 වෙනිදා. එවක යාපනයේ නගරාධිපති ඇල්ෆ්‍රෙඩ් දුරේයප්පා මහතා නල්ලූර් කෝවිලට යන අතරමඟදී වෙඩි ප්‍රහාරයකට ලක් වෙලා ඝාතනය වෙනවා. මේ වෙඩි ප්‍රහාරය 30 වසරක යුද්ධයේ පළමු වෙඩිමුරේ වේයයි කියා එතකොට ජීවත් වුණ කවුරුත් හිතුවේ නැතුව ඇති. මේ හැමදේටම මුල් වෙන්නේ ජාති භේදය කියන කාරණාව. ශ්‍රී ලංකාවේ භූමිය පිළිබඳ ආරවුල් ඇති වෙන්නේ මේ මෑතක ඉඳන් නෙමෙයි. ඈත ඉතිහාසයේ ජනවාස අතරත් මේ භූමිය පිළිබඳ ආරවුල් නිතරම ඇති වෙලා තියෙනවා. ශ්‍රී ලංකාව ගත්තොත් බහුතර ජාතිය වෙන්නේ සිංහල ජාතිය. සුළු බහුතරය වෙන්නේ දෙමළ ජාතිය. මෙහෙම ඉතිහාසයේ ඉඳලම ටික ටික පැවතගෙන ආපු මේ ජාතීන් අතර ආරවුල බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය පාලනය සමය වෙද්දී තවත් නරක අතට හැරෙනවා. 1985 CIA එක ප්‍රකාශ කරනවා බ්‍රිතාන්‍ය ආක්‍රමණයේදී දෙමළ ජනතාවට විශේෂ අනුග්‍රහයක් දැක්වීම නිසා සිංහල ජනතාවට තර්ජනයක් ඇති වූ බව. ඉන්දියාව, දකුණු අප්‍රිකාව, සිංගප්පූරුව වගේ තවත් බ්‍රිතාන්‍ය රටත් විජිත කිහිපයකම මේ දෙමළ ප්‍රජාව ජීවත් වුණ නිසා එයාලට පුළුල් පරාසයක විහිදුන වාණිජ ජාලාවක් පැවතුණා. මේ වාණිජ ජාලා හරහා බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය හරහා දෙමළ ජනතාවට ගොඩක් ප්‍රතිලාභ ලැබුණා. ඒ වගේම බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය පාලන සමයේදී ගොඩක් ඉහළ නිලතර දෙමළ ජාතීන්ට ලබා දෙන්න මේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයන් කටයුතු කළා. ඒ වගේම ගොඩක් පාසල් ඉදිකරේ දෙමළ ජනතාව බහුල ජීවත් වෙන ප්‍රදේශවල. මෙවගේ ගොඩක් සිදුවීම් නිසා නිදහස ලැබීමෙන් පසු සිදු වූ සිදුවීම් වලින් අපිට තේරෙන්නේ මේ අධිරාජ්‍ය පාලන සමය මේ ජාතීන් අතර විරසකය ගොඩක් වැඩි කරන්න ගොඩක් බලපාපු කාරණාවක් කියන එක. බ්‍රිතාන්‍ය පාලන සමයේදී දෙමළ ජාතීන්ට තිබ්බ ආධිපත්‍ය 1948 බ්‍රිතාන්‍යයන් ලංකාවෙන් ගියාට පස්සේ එක එක ආකාරයෙන් වෙනස් වෙන්න පටන් ගන්නවා. මේ විදිහට කාලෙන් කාලයට වර්ධනය වුණු මේ ජාතීන් අතර තිබ්බ විරසකය හේතුවෙන් ඇතැම් දෙමළ ජනතාවට ඔවුන්ට වෙනම රාජ්‍යයක් කියන දෙමළ ඊලාම් සංකල්පය ඇති වෙන්න පටන් ගන්නවා. මේ ජාතීන් දෙක එවෙනකොටත් බහුල වශයෙන් රටේ වෙන වෙනම ප්‍රදේශවල තමා ජීවත් වුණේ. දකුණු බටහිර මධ්‍යම ප්‍රදේශවල බහුලව සිංහල ජාතිකයත් උතුරු නැගෙනහිර ප්‍රදේශවල දෙමළ ජනතාවත් ජීවත් වුණා. මේ තිබ්බ භූගෝලීය වෙන්වීම විධිමත් කරගන්න එක තමා මේ දෙමළ ඊලාම් සංකල්පයේ ප්‍රධාන අරමුණ බවට පත් වුණේ. කොහොම වුණත් දෙමළ ජනතාව අතරත් ඉතා අතලොස්සක් තමා මේ දෙමළ ඊලාම් කියන සංකල්පයට සහය දැක්වේ. මේ වෙනකොට කණ්ඩායම් කිහිපයක්ම මේ දෙමළ ඊලාම් සංකල්පය යථාර්ථයක් කරගන්න උත්සාහ කරත් එක කණ්ඩායමක් මේ කණ්ඩායම් අතර කැපී පේන තත්ත්වයකට පත් වුණා. ඒ කණ්ඩායම ඇත්තරම මුලින්ම කරේ දෙමළ ඊලාම් රාජ්‍ය බිහිකිරීම වෙනුවට දෙමළ ජනතාවගේ එකම නියෝජිතයා බවට පත්වීමේ අරමුණෙන් දෙමළ ඊලාම් විමුක්ති සංවිධානය, ඒ කියන්නේ ටෙලෝ කියන සංවිධානය වගේ අනෙකුත් දළුලාගෙන ආපු ඊලාම් කණ්ඩායම් ටික විනාශ කරලා දාලා තමන් උඩට එන්න කටයුතු කරපු එක. මේ කණ්ඩායම තමා LTTE, එහෙම නැත්නම් දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය, Liberation Tigers of Tamil Eelam. 1976 වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ නායකත්වයෙන් තමා මේ LTTE එක පිහිටුවෙන්නේ. 1983 දී හැංගිලා ඉඳලා හමුදා රතපෙලකට පහර දීලා හමුදා සොල්දාදුවන් 13ක් මරණයට පත් කිරීමත් එක්ක මේ වෙනකල් සුළු විදියට ව්‍යාප්ත වෙලා තිබ්බ ආරවුල් විශාල ප්‍රචණ්ඩත්වයක් දක්වා වර්ධනය වෙලා 2500ක් පමණ මියගිය කැරලි ලංකාව පුරා ඇති කරනවා. මේ විදිහට යුද්ධය නිල වශයෙන් ආරම්භ වුණ ජූලි මාසය එතැන් සිට කළු ජූලිය කියලා නම් කරනවා. බොහෝ දෙමළ ඩයස්පෝරා කැනඩාව, එක්සත් රාජධානිය, ඉන්දියාව වගේ රටවල තමා වාසය කරන්නේ. ඉතින් LTTE එක පිටරටින් මුදල් සපය ගන්න ගොඩක් වෙලාවට බය කිරීම, කප්පම් ගැනීම වගේ දේවල් සිද්ධ කරා. පිටරට ජීවත් වෙලා ඉන්න දෙමළ අයගේ පවුල් වල අය යොදාගෙන ඔවුන්ව බය කිරීම සිද්ධ කළා. අල්ලගන්න පවුල් වල අයගේ ආරක්ෂාව තහවුරු කරන්න නම් පිටරට ඉන්න අය ආධාර දෙන්න ඕන. අය ධනවත් දෙමළ ජනතාව පැහැරගෙන පිටරටින් කප්පම් ගැනීම සිද්ධ කළා. එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව කියන විදිහට LTTE දෙමළ පුනරුත්ථාපන සංවිධානය වගේ චැරිටබල් ගෲප්ස්, එහෙම නැත්නම් පුණ්‍ය ආයතන තමන්ගේ අරමුදල් ලබා ගැනීම සඳහා භාවිතා කළා. මේ විදිහට එක එක ආකාරයෙන් එකතු කරගත් අරමුදල් වලින් LTTE එක
ඒ වෙනකොට ලෝකෙ ධනවත්ම සටන්කාමී සංවිධානයක් බවට පත් වෙලා හිටියේ. එක වார்த்தාවක කොංග්‍රස් පර්යේෂණ සේවය කියලා තියෙන විදිහට විදේශීය මූල්‍යකරණයේ තිබ්බ පහත වැටීමත් නොතකා වසරකට ඇස්තමේන්තුගත ඩොලර් මිලියන 200ක් 300ක් අතර අරමුදල් ATT එක එකතු කරලා තියෙනවා. 1970 ගණන්වලදී ඉන්දියාවේ බාහිර ඔත්තු ඒජන්සිය පර්යේෂණ හා විශ්ලේෂණ අංශය, ඒ කියන්නේ රෝ සංවිධානය, ATT එක පුහුණු කිරීම හා සන්නද්ධ කිරීමට උදව් කළත් 1980 ගණන්වල ඒ සහය ඉවත් කරගන්නවා. ඊළඟ වසර කිහිපය තුළ දෙමළ කැරලිකරුවන් හමුදා සහ සිවිල් ඉලක්ක වෙත මෝටර් රථ බෝම්බ, ගමන් මඩු බෝම්බ හා බිම් බෝම්බ භාවිතා කිරීමත් එක්ක ප්‍රචණ්ඩත්වය තව තවත් උස්සන්න වුණා. 1987 දී ලක්ෂයකින් යුත් ඉන්දියා සාමසාධක හමුදා ලංකාවට එවන්න එවකට ඉන්දියා අගමැති රජීව් ගාන්ධි කටයුතු කරනවා. ඒ වුණාට සිද්ධ වෙන්නේ ප්‍රචණ්ඩත්වය වැඩිවීමත් එක්ක මේ සාමසාධක හමුදාත් කොටිත් එක්ක සටන් කරන්න පටන් ගන්න එක. මේ සටනේදී 1200ක් විතර සෙබළුන් මරණයට පත් වෙනවා. මේ ඇතිවෙච්ච සිද්ධීන් එක්ක 1990 මැයි මාසෙදී එවකට ලංකාවේ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා ඉන්දියාවට තමන්ගේ සාමසාධක හමුදා නැවත කැඳවා ගන්න ලෙස බල කරනවා. මේ දේවල් සිද්ධ වෙන අතරේ ඊළඟ අවුරුද්දේ, ඒ කියන්නේ 1991, තෙන්මෝෂි රාජරත්නන් නම් මරාගෙන මැරෙන බෝම්බකාරිනියක් දේශපාලන රැස්වීමකදී ඉන්දියා අගමැති රජීව් ගාන්ධිව ඝාතනයට ලක් කරනවා. ඊට අවුරුදු දෙකකට පස්සේ, ඒ කියන්නේ 1993 දී එවැනිම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ලංකාවේ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහත්තයාත් ඝාතනයට ලක් වෙනවා. මේ විදිහට 1983 හමුදා නිලධාරීන් ඝාතනය කිරීමේ සිද්ධීන් ආරම්භ වෙන්නේ පළමු ඊළාම් යුද්ධය. ඉන්දියා සාමසාධක හමුදා ලංකාවෙන් ඉවත් වීමත් එක්ක යුද්ධය තව තවත් දරුණු අතට පත් වෙනවා. නැගෙනහිර පළාතේ පාලනය දුර්වල කිරීමේ උත්සාහයක් විදිහට කොටි විසින් පොලිස් නිලධාරීන් 600ත් 700ත් අතර පිටසක් වෙඩි තබා ඝාතනය කරනවා. මේ ම්ලේච්ඡ සිද්ධිය දෙවන ඊළාම් යුද්ධයේ ආරම්භය ඇති කිරීමට සමත් වෙනවා. මේ ඇති වුණු සිද්ධීන් එක්ක රජය යාපනයේ අර්ධද්වීපයේ දෙමළ බලකොටු වෙත සියලුම ඖෂධ හා ආහාර සැපයීම නවත්තලා ගුවන් ප්‍රහාර එල්ල කරන්න පටන් ගන්නවා. මේ අතරතුරේ කොටි සිංහල හා මුස්ලිම් අහිංසක ගම්වැසියන් සිය ගණනක් සමූල ඝාතනය කරන්නේ ඔවුන්ගේ ගම්වලට පැනලා ඉතාම අමානුෂික විදිහට. එතන මේ කාලේ කොච්චර දරුණුද කියනවා නම් පොඩි ළමයි ඉන්න ගෙවල්වල අම්මයි තාත්තයි කවදාවත් එක බස් එකේ ගියේ නැහැ. මොකද ළමයාට දෙන්නවම අහිමි වෙයි කියන බයට. රැට ගෙවල්වල ඉන්න මේ අහිංසක ගම්වැසියෝ බය වුණා. ඉතින් එයාලා කැලෑවට වෙලා තමයි ජීවත් වුනේ. 1991 ජූලි මාසයේදී කොටි 5000ක පමණ සේනාවක් අලිමංකඩ පිහිටි රජයේ හමුදා කඳවුර වට කරනවා. ඒ සති 4කට පස්සේ 10000ක් විතර වුණ හමුදා සෙබළුන් දියත් කරපු සටනකින් මේ අලිමංකඩ කැම්ප් එකේ බලය නැවත අල්ලා ගන්න සමත් වෙනවා. මේ සටනේදී දෙපැත්තෙම සෙබළුන් 2000ක් පමණ මිය යන්නේ යුද්ධ කාල සීමාව තුළ ලංකාවේ සිදුවන දරුණුම සටන විදිහට මේ අලිමංකඩ සටන හඳුන්වා දෙමින්. මේ කැම්ප් එක නැවත අල්ලා ගත්තට පස්සේ 1992 93 කාලෙදී නැවතත් ප්‍රහාර එල්ල කරත් හමුදාවට යාපනය අල්ල ගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. 1995 ජනවාරි මාසයේදී කොටි සංවිධානය එවකට ලංකාවේ ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ නව රජයත් එක්ක සම ගිවිසුමක් අත්සන් කරනවා. ඒ වුණාට මාස 3කට පස්සේ කොටි නාවික හමුදාවට අයත් බෝට්ටු දෙකකට පුපුරන ද්‍රව්‍ය ඇටවීමත් එක්ක බෝට්ටු විතරක් නෙමෙයි අත්සන් කරලා තිබ්බ සාම ගිවිසුමත් කෑලි කෑලි වලට විනාශ වෙලා යනවා. ඉතින් මේකත් එක්ක තුන්වන ඊළාම් යුද්ධයේ ආරම්භය ඇති වෙනවා. 1995 දෙසැම්බර් මාසේ වෙනකොට පළමු වරට යාපනයේ අර්ධද්වීපයේ රජයේ පාලනයට යටත් වෙනවා. මේකෙදි 350,000ක් විතර කොටි ගරිල්ලන් හා දෙමළ සරණාගතයන් රට අභ්‍යන්තරයට පලා යනවා. 1996 ජූලි මාසේදී කොටින්ට යාපනය අහිමිවීමේ පලිය ගත්තේ 4,000කින් යුත් ගරිල්ලා කොටි හමුදාවක් විසින් 1,400ක් පමණ හමුදා භටයන් ආරක්ෂා කරපු මුලතිව් නගරයට දින 8ක් එක දිගට ප්‍රහාර එල්ල කරලා කොහොමරි ඒ නගරය අල්ලගෙන. මේ මුලතිව් යටත් කරගත්තට පස්සේ පෙට්‍රල් දාලා පණ පිටින් පුච්චපු 200ක් පමණ ඇතුළුව හමුදා සෙබළුන් 1,200කට වඩා මේ සටනේදී මිය යන්නේ කොටින්ට තමන්ගේ භටයන් 332ක් අහිමි කරමින්. ඉතින් මෙහෙම ගිහින් 1990 ගණන් වල අගභාගයේ වෙද්දී කොටි එල්ල කරන බෝම්බ ප්‍රහාර වැඩි වෙන්න පටන් ගන්නවා. අහිංසක සිවිල් ජනතාවට අමතරව ලංකාවේ ප්‍රධාන මර්මස්ථාන වලටත් බෝම්බ ප්‍රහාර එල්ල කරන්න මේ කොටි පටන් ගන්නේ යුද්ධයේ දරුණු බව තව තවත් තීව්‍ර කරමින්. කොළඹ මහ බැංකුව, ශ්‍රී ලංකා ලෝක වෙළඳ මධ්‍යස්ථානයට වගේම
බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ බඳු ශ්‍රී දළදා මාලිගාවටත් ජයශ්‍රීමහා බෝධීන් වහන්සේටත් මේ කොටි සංවිධානය බෝම්භ ප්‍රහාර එල්ල කරනවා. 1999 දෙසැම්බර් මාසයේදී මරාගෙන මැරෙන බෝම්භකාරියක් එවකට ශ්‍රී ලංකා ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ඝාතනය කිරීමට උත්සාහ කරත් වාසනාවන්ත විදිහට ඇයට දිවි බේරා ගන්න හැකියාව ලැබෙනවා. හැබැයි ඇගේ දකුණු ඇස ඇයට අහිමි වෙනවා. 2000 අප්‍රේල් මාසයේ වෙද්දී කොටි සංවිධානයේ යලි අලිමංකඩ අත්පත් කරගත්තත් යාපනයේ නගරයට ඇතුල් වෙන්න හැකියාව ලැබෙන්නේ නැහැ. මේ විදිහට යුද්ධය ක්‍රියාත්මක වෙන අතරේ 2000 දෙසැම්බර් මාසයේදී කොටි ඒකපාර්ශ්වික සටන් විරාමයක් ප්‍රකාශ කරන්නේ සිවිල් යුද්ධය අවසන් වෙමින් නැති බවට යම් බලාපොරොත්තුවක් ඇති කරමින්. මෙවනට 2001 අප්‍රේල් මාසයේ වෙද්දී කොටි විසින්ම සටන් විරාමය අවලංගු කරමින් යාපනයට පහර දෙනවා. 2001 ජූලි මාසයේදී බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට එල්ල කරපු කොටි මරාගෙන මැරෙන ප්‍රහාරයකින් හමුදා ජෙට් යාන 8ක් හා ගුවන් යාන 4ක් විනාශ වෙනවා. මේ සිද්ධිය ලංකාවේ සංචාරක කර්මාන්තය සෑහෙන්න පසුබෑමකට ලක්වෙන්න ප්‍රධාන හේතුවක් බවට පත් වුණා. එල්ටිටි එක කියන්නේ චේගුවෙරා සහ ඔහුගේ ගරිල්ලා යුද උපක්‍රමවලින් ආභාෂය ලැබපු සම්මුත විරහිත කණ්ඩායමක්. මරාගෙන මැරෙන බෝම්බකරුවන් විසින් මෙහෙයවපු මරාගෙන මැරෙන ප්‍රහාර ඇතුළු ත්‍රස්තවාදී උපක්‍රම ආරම්භ කිරීමත් එක්ක එක්සත් ජනපද ෆෙඩරල් විමර්ශන කාර්යාංශය, ඒ කියන්නේ FBI ආයතනය, එල්ටිටියේ ත්‍රස්තවාදී කණ්ඩායමක් විදියට නම් කරනවා 1997. 2002-2003 වසර පුරාවට ලංකා රජය හා කොටි අතර විවිධ සටන් විරාම සාකච්ඡා ඇති වෙලා අවබෝධතා ගිවිසුමක් අත්සන් කරනවා. මේ අවබෝධතා ගිවිසුමත් එක්ක යාපනය හා ලංකාවේ සිසු ප්‍රදේශ අතර ගුවන් හා ගොඩබිම් ගමනාගමනය නැවත ආරම්භ වෙනවා. මේ අතර 2003 ඔක්තෝබර් 31 වෙනිදා කොටි සංවිධානය රටේ උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල පූර්ණ පාලනය තමන් සතු බවට ප්‍රකාශ කරනවා. මේ ප්‍රකාශයත් එක්ක රජය හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරන්න කටයුතු කරනවා. මේ තිබ්බ සටන් විරාම කාලය තුළ නෝවේ නිරීක්ෂකයන් විසින් හඳුනාගෙන තියෙනවා හමුදා විසින් සිදු කළ සටන් විරාම උල්ලංඝනය කිරීම 300ක් සහ කොටි විසින් සිදු කළ උල්ලංඝනය කිරීම 3000ක ප්‍රමාණයක්. 2004 සැප්තැම්බර් 4 වෙනිදා හමුදාව ප්‍රධාන වෙරළබඩ නගරයක් වුණ සාම්පූර් නගරය යටත් කර ගැනීමට සමත් වීමත් එක්ක කොටි නාවික හමුදා රතපෙළකට බෝම්බ හෙළලා නාවිකයින් 100කට වඩා ඝාතනය කරනවා. ඒත් එක්කම 2005 අගෝස්තු 12 වෙනිදා කොටි උපක්‍රම විවේචනය කරපු දෙමළ ජාතිකයෙක් වුණ ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර මහතා මරා දැමීමත් එක්ක කොටින්ට ජාත්‍යන්තරයත් එක්ක තිබුණ සහයෝගය බොහෝ දුරට අහිමි වුණා. ඊළඟ වසර කීපය තුළ මගේ දුම්රිය බස් රථ වගේ සිවිල් ඉලක්කවලට බෝම්බ හෙලීම් වගේ සිද්ධීන් වැඩි වෙන්න පටන් ගත්තා. කැබිතිගොල්ලෑවේදී බස් රථයකට බෝම්බ තියලා කුඩා දරුවන් ඇතුළු 64ක් අමු අමුවේ ඝාතනය කිරීමේ සිද්ධියත්, 2006 ජූලි මාසයේදී ගොවි ජනතාවට වතුර සපයන නැගෙනහිර මාවිල්ලාරු සොරව වැසීමට ගත්ත පියවරත් හින්දා සිව්වන ඊලාම් යුද්ධය ආරම්භ කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අණ ලබා දෙනවා. මේ තීරණය ගන්න 2006 ඔක්තෝබර් මාසයේ ස්විට්සර්ලන්තයේ ජිනීවාහිදී පැවති සාම සාකච්ඡාවලින් කිසිම ප්‍රතිඵලයක් නොලැබීමත් ලොකු හේතුවක් බවට පත් වුණා. කොමුණා 2006 ජූලි 26 වෙනිදා වෙද්දී මාවිල්ලාරු සොරව නැවත විවෘත කරන්න ශ්‍රී ලංකා හමුදාවන්ට හැකියාව ලැබුණා. 2007 තොප්පිගල අල්ලා ගැනීමත් එක්ක සම්පූර්ණ නැගෙනහිර බලය අල්ලගන්න ශ්‍රී ලංකා හමුදාවට හැකියාව ලැබෙනවා. මේ විදිහට ගොඩබිමින් ලංකා මාතාව බේරගන්න යුද හමුදාව එඩිතරව ඉදිරියට යද්දී ගුවනින් ගුවන් හමුදාව වගේම රට වටබැඳි රන් වැටමෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවත් මේ යුද්ධය සඳහා සෑහෙන කාර්යභාරයක් ඉෂ්ට සිද්ධ කළා. 2007 එල්ටීටීයේ ගෙන්නපු පාවෙන අවිගබඩා 8ක් විනාශ කරලා දාලා එල්ටීටී සංවිධානයේ සෑහෙන පස්සට ඇදලා දාන්න ශ්‍රී ලංකා නාවික හමුදාව සමත් වෙනවා. මේ සිද්ධීන් සියල්ලත් එක්ක මෙවෙනකල් එළඹවිලා තිබ්බ සියලුම සටන් විරාම ගිවිසුම් වලින් ඉවත් වෙන්න තීරණය කරන ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා උතුර අල්ලා ගැනීම සඳහා මෙහෙයුම් ආරම්භ කරන්න අණ ලබා දෙන්නේ ජාත්‍යන්තරයෙන් ආපු විශාල විරෝධතා මැද්දේ. සිංහල මිනිස්සු විතරක් නෙමෙයි 72,000ක් විතර වුණ මුස්ලිම් ජනතාවත් උතුරෙන් සම්පූර්ණයෙන්ම පන්නලා දාන්නේ කොටි ඔවුන්ගේ ක්‍රූරත්වය මනාවට පෙන්නුම් කරමින්. 2007-2009 අතර කාලයේ උතුරු නැගෙනහිර ප්‍රදේශ අතිශයින්ම දරුණු ලේ විලක් බවට පත්ුනේ ගම්මාන බොහොමයක් ජනශුන්‍ය වෙලා විනාශ වෙලා යන අතරේ. ශ්‍රී ලංකා හමුදා විසින් අවසන් කැරලිකරුවන්ගේ බලකොටු අල්ලගන්නකොට ගොඩක් කොටි තමන්වම පුපුරවා ගත්තා. මේ විදිහට තිබ්බ යුද තත්ත්වයත් ආර්ථික තත්ත්වයන් නිසා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ 2008 සංඛ්‍යාලේඛන වලට අනුව අධ්‍යාපනයේ ජීවන තත්ත්වය හා ආයු අපේක්ෂාව
මනින මානව සංවර්ධන දර්ශකයේ රටවල් 179ක් අතරින් ශ්‍රී ලංකාවට හිමි වුණේ 104 වැනි ස්ථානය. 2009 මුල් භාගයේ වෙද්දී උතුරේ සටන් විශාල වශයෙන් වැඩිවීමත් එක්ක 250,000කට වැඩි පිරිසක් අවතැන් වෙනවා. මේ විදිහට යුද්ධයේ ක්‍රමක්‍රමයෙන් අන්තිම කාලයට එද්දී එවක ආරක්ෂක අමාත්‍ය ගෝඨාභය රාජපක්ෂත් එවගේ යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාත් ඝාතනය කිරීම සඳහා බෝම්බ පිපිරීම් සිද්ධ වුණත් ඒවා සාර්ථක වුණේ නැහැ. ලංකා මාතාව බේරා ගැනීමේ පරම අධිටනින් යුක්තව හමුදාව සටනට පිවිසියේ සේනාංක 8ක් මාර්ග 8ක් ඔස්සේ ඉදිරියට ඇදමින්. 2009 අප්‍රේල් 25 වෙනිදා වෙනකොට කොටින්ව වර්ග කිලෝමීටර් 10ක වගේ පොඩි භූමි ප්‍රමාණයකට සීමා කරන්න ශ්‍රී ලංකා හමුදාව සමත් වෙනවා. මේ විදිහට හමුදා සේනාංක ජයග්‍රාහීව ඉදිරියට ගමන් කළත් කොටිනායක වේලුපිල්ලේ ප්‍රභාකරන් අහිංසක දෙමළ ජනතාව මිනිස් පලිහක් විදිහට භාවිතා කරමින් තමන්ගේ ජීවිතය බේරගන්න දරපු නින්දිත හා නිර්ලජ්ජිත උත්සාහයෙන් හමුදාවේ ජයග්‍රහණය ටිකක් පරක්කු වුණා. ඊට පස්සේ මේ ප්‍රාණ අපකරුවන් බේරා ගැනීමේ ලොව විශාලතම මෙහෙයුම ක්‍රියාත්මක කරන්න ශ්‍රී ලංකා හමුදාව පටන් ගන්නවා. මේ වෙනකොට දෙමළ ජනතාවත් හමුදාවේ රැකවරණය පතා එද්දී ශ්‍රී ලංකා හමුදාව සැබෑම මනුෂ්‍යත්වයේ දෑත් දිගු කරමින් ඔවුන්ට ආරක්ෂාව සැපවුවේ මේ යුද්ධයේ සැබෑම මානුෂීය මෙහෙයුමක් බවට ලොවට නැවත නැවතත් පසක් කරමින්. මේ විදිහට ලොව විශාලතම ප්‍රාණ අපකරුවන් බේරා ගැනීමේ මානුෂීය මෙහෙයුම ඉතාමත් සාර්ථකව අවසන් කරපු ශ්‍රී ලංකා හමුදාව මීළඟට ඉලක්ක කළේ කොටිනායක වේලුපිල්ලේ ප්‍රභාකරන්. 2009 මැයි 17 වෙනිදා රාත්‍රිය පුරාවට නන්දිකඩාල් කලපුවේ යුද්ධ ගිනි ඇවිලුණත් මැයි 18 වෙනිදා උදෑසන ඉර උදා වුණේ මුළු රටටම නැවුම් නිදහස් දේශයක අරුණළු උදා කරමින්. ඒ වසර 25යි මාස 9යි සති 3ක් හා දින 4ක් පුරාවට මේ රට පුරාම විශාල ගැටුමක් අවුලුවලා ලක්ෂයකට වැඩි අහිංසක ජනතාව මරණයට පත් කළ 800,000කට වැඩිය ජනතාව අවතැන් කරපු රටේ සංවර්ධනය දශක ගානකින් ආපස්සට ඇදලා දාන්න මූලික වුණ ATTE නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ අවසන් හුස්ම මේ වාතලයට මුසුවීමත් එක්ක. ඉතින් මේ සුවිශේෂී ජයග්‍රහණයෙන් පස්සේ ලංකා රජය දෙමළ කොටින්ට එරෙහිව ජයග්‍රහණය ප්‍රකාශ කරාට පස්සේ කොටි නිල වෙබ් අඩවියකත් මේක සටහන් කරලා තිබ්බා. The battle has reached its bitter end. සටන එහි කටුක අවසානය කරා ළඟා වී ඇත. ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය හා ඒ ආශ්‍රිත ජනවාර්ගික බෙදීම් නිසා ඇති වුණ තුවාල මේ වෙනකොට සුව වුණාට ශ්‍රී ලංකාවේ එහි ඉතිහාසයේ සහ රජයේ විශාල ව්‍යූහාත්මක ගැටලු වලින් තාමත් තෙරපිමින් තමයි ඉන්නේ. ඉතින් දිවයිනේ ජනවාර්ගික සමගිය වඩාත් සුරක්ෂිත අනාගතයකට යතුර වෙනවට කිසිම සැකයක් නැහැ. ඉතින් මම මේ වීඩියෝව කරන්න විශේෂ හේතුවක් තමා ගොඩක් අයට මේ වෙනකොට අමතකයි දශක 3ක් පුරාවට හිතේ තිබ්බ බය නැති කරලා සාමකාමීව ජීවත් වෙන්න පුළුවන් නිදහස් ලස්සන රටක් බිහි කිරීම පිටිපස්සේ තියෙන්නේ අවුරුදු ගාණක් මේ වෙනුවෙන් මහන්සි වුණ කැප වුණ වීරෝදාර රණවිරුවන්ගෙන් වැගිරුණු ලේ දාඩිය වගේම තමන්ගේ ජීවිතය ගැන නොහිතා යුද කරලා තමන්ගේ ජීවිතය පූජා කරපු ඒ ශ්‍රේෂ්ඨ රණවිරුවන්ගේ අවසන් හුස්ම කියන එක. තමන්ගේ ජීවිතයේ ඉතුරු කාලය ආබාධිතව ඇඳක් උඩට වෙලා ගත කරන්න සිද්ධ වුණ රණවිරුවන් බොහෝ දෙනෙක් තාමත් අපි අතර ජීවත් වෙනවා. ඉතින් මේ මව්බිමත් අපත් බේරා ගන්න සටන්ගල ත්‍රිවිධ හමුදා පොලිසිය ඇතුළු මේ දේශයේ මුර දේවතාවුන්ට මේ පොළවේ නිදහසේ ජීවත් වෙන අපි සියලු දෙනා ණය ගැති. අපිව සතුටෙන් තියන්න තමන්ගේ සතුට අහිමි කරගත් උතුම් රණවිරුවන් ඔබට අපගේ උත්තමාචාරය.